This is Live at 7. අයිබෝවන් උණුසුම් දේශපාලනික තොරතුරු සහ දේශ විදේශ පුවත් රසක් එකින් එක සවිස්තරව සමබරව ඔබට කියන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7. අදත් Live at 7 සමගින් ඔබ හමු වන මම නිමේෂ් විජේසූරිය. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. ඉල් පොහොය වෙනුවෙන් ජනපති ආගමික වතාවත් රසකට එක්වේ. कृषिकार्मिक निष्पादन आदाय निधास्करण बावट अगमति साहतिक वे जनाधिपति जातिक पक्ष अभियोग्य मैत्री जनाधिपत्मे दूरकाले हतरा जनवरी अटवन पास जनाधिपति जनाधिपत्मा करण कियन देवल उच्चर विश्वास जनाधिपति प्रकाश कर පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය කාටද පක්ෂවල බලය හිමි ප්‍රමාණය අනුව මන්ත්‍රී සංඛ්‍යාව තීන්දුව මූලධර්මය තමයි ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දී ඉල් පුරපසලස්වක පොහෝ දිනය අදයි බුදුරජාණන් වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම ඇතුළු තවත් ශාසනික වැදගත් සිදුවීම් රැසක් අදවැනි ඉල් පොහෝ දිනක සිදු වී ඇති බවයි ශාසනික ඉතිහාසයේහි සඳහන් වන්නේ. ඉල්පුර පසළොස්වක පොහෝ දිනේ සිදු වූ වැදගත් ශාසනික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානය හිමිවන්නේ ලෝවැසයන්ගේ හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ ධර්ම දූත සේවාවෙහි සමාරම්භය ලබා ගැනීමයි. බරණැස ඉසිපතනාරාමේ වස් කාලී ගත කිරීමෙන් අනතුරුව වස් පවර්ණය කළ ගෞතම බුදුරජාණන් වහන්සේ මහරහතුන් 69ක් අමතා ලෝවැසයන්ගේ වැඩ පිණිස ධර්ම දූත සේවාවෙහි යෙදින්නැයි අවවාද දී පිටත් කර හරින ලද්දේ අද වැනි ඉල්පුර පොහෝ දිනකයි. වස් පවර්ණෙන් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළ කල්ලි උන්වහන්සේ වෙත පැමිණි සරියුත් අග්‍රශාවකයන්න් වහන්සේ තමන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරන බව බුදුන් වහන්සේට දැනුම් දී අපවත් වී වදාළේද අදවන් පොහෝ දිනකයි. මතු බුදුන් වහන්ස මෛත්‍රී බෝසතාණෝ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තේද අදවන් පොහෝ දිනකයි. ඉල් පොහෝ දිනය කටින චීවර පූජාව කළ හැකි අවසන් දිනේ වීමද වැදගත් කරුණක්. මේ අතර ස්වර්ණවාහිනිය අද ඉල් පොහොය වෙනුවෙන් අමාධාර ආගමික වැඩසටහන ගෙනාවේ මාතර වෙහෙරහේන පූර්වාරාම රජ මහ විහාරයේ සිටයි. උදෑසන 8:00 හා බුද්ධ වන්දනාව ඇරඹීමෙන් අනතුරුව වෙහෙරහේන වර්ණතුලින් සාකච්ඡා කිරීමේ මාතර වෙහෙරහේන විහාරයේ ඉතිහාසය පිළිබඳවයි. එමෙන්ම සුපුරුදු පරිදි අමාධාර ධාම් සභාව ගෙනෙන ලැබුවේද වෙහෙරහේන පොදුබිමේ සිටයි. ස්වර්ණවාහිනී අමාධාර අද වැඩසටහනේදී දහවල් කාලයේ වෙන් කිරීමේ සුපුරුදු පරිදි යුගාසන කාව්‍යමය ධර්මදේශනාව වෙනුවෙන් සදහම් යාත්‍රා දම් සභා මණ්ඩපය අද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පණ්ඩිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක පුරාණ විහාරස්ථානයේදී පැවැත්ුණා. ඒ අදට යෙදී ඇති ඉල් පුන් පොහොය නිමිති කරගෙන සෑම පුන් පොහොය දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වන සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ 44 වෙනි දම් සභා මණ්ඩපය අද පැවැත්ුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම සදහම් යාත්‍රා පින්කම් මාලාව අද පැවැත්ුණේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද පෙරවරුවේ එම විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් තුළ නිරත වුණා. අද දහවල් කාලයේදී පැවැතුණු ධර්මදේශනය ශ්‍රවණය කිරීමටද ජනාධිපතිතුමන් මෙලෙස එක්ව සිටියා. නය තීති නේතා කියලා කියන්නේ යම් කිසි පිරිසක් එකතු කරගෙන ඒ පිරිස තමා තුල තබන විශ්වාසය රඳවාගෙන ඒ පිරිසත් එක්ක කරන ගමන. මැති ඇමතිවරුන් ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරීන් සහ දහම් පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
කෘෂිකාර්මික නිෂ්පාදන ආදායම් බද්ධය නිවත් කිරීමට වහාම කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද බෙලියත්ත වලවැල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි සතිය තුළ මෙම බදු සහනය ලබා දීමට කටයුතු කරන බවයි. අමාදම් සිසිල පෝදින ධර්මදේශනා මාලාවේ 182 වෙනි වැඩසටහන අද පැවැත්ුණේ සියම් මහානිකායේ අස්කිරිපාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මේ ආගමික වතාවත් සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. මේ අතර තංගල්ල හේනකඩුව ශ්‍රී ගෞතම විහාරස්ථානයේ පැමිණි අග්‍රාමාත්‍යතුමන් එම විහාරස්ථානයේ පැවති දහවල් දානමය පින්කමකටද සහභාගී වී සිටියේ මෙලෙසින්. මේ අතර බිලියත්ත වලවැල විහාරස්ථානයේ නව බෝධි ප්‍රාකාරයේ විවෘත කිරීම සිදු කිරීමේද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි ගත්තාම අපිට තේරුණා ජනතාව බදු වලින් මිලි කියලා හිටි. ඒක රාස්තාවද. මම බාර ගන්න වෙලා බදු අය කරන පුංචි කඩෙන් හිටා. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබිච්ච තත්ත්වයකදී බදු වලින් තිබුණු අය විලාස් කරගන්න අපි පියවර ගත්තා. දැන් අපි කෘෂිකර්මයට තරක් දෙන්න. මම ඉදිරිපත් කරනවා මේ සියලුම කෘෂිකර්මාන්තයෙන් ලැබෙන ආදායම් ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගන්නවා අපි මේ සතිය. සමහර අයට කෘෂිකර්මය අරහම් පසුගිය ආණ්ඩුවේ කෘෂිකර්මයේ පිළිබඳව අවබෝධයක් තිබුණා නම් නැහැ කො පිටරටින් ලැබිච්ච උපදෙස් තමයි කෘෂිකර්මයේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න එපා කියලා. ඒ නිසා කෘෂිකර්මෙන් බදු අය කරන්න පටන් ගත්තා. දැන් ආණ්ඩුවේ අපි ඒක වෙනස් කරනවා. ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. නමුත් මැතිවරණයකට යා යුත්තේ නීත්‍යානුකූල ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව බවයි කබීර් හෂේ මන්ත්‍රීතුමා පෙන්වා දෙන්නේ. අද වෙනකන් කවුරුත් දන්නේ නැහැ මෙයා රටේ ආණ්ඩුවක් තියනවද නැද්ද කියලා. අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය නඩුකාරතුමන්ලාට බලපෑමකට යටත් නොවි ස්වාධීනව ගත තීන්දුවට අපි හිස නමන්න ඕනේ. කතානායකතුමාට විවිධ බලපෑම් කෙරුවට පාර්ලිමේන්තුව තුළ ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරගෙන ඒ තීන්දුව ඉගෙන ගැනීම සඳහා අපි හිස නමන්න ඕනේ. බලය ගැනීම නෙවෙයි ප්‍රශ්නේ, ප්‍රජාතන්ත්‍රවාදය හරි දේ කිරීම. අද මුළු ලෝකෙම අපි දිහා බලන් ඉන්න අවස්ථාවේ අද අපි දකිනවා බොහොම අමුතු දෙයක්. ඡන්ද පෙරදිච්චාය ඇමතිකම් ජනවර්මෙන් පාර්ලිමේන්තුවට ආණ්ඩු කරන්න යවපු අයව එලියට තල්ලු කරන්න බලනවා. තමන්ගේ ආසන වලින් ප්‍රතික්ෂේප වුණ ඩිස්ත්‍රික්ක වලින් පන්නපු මිනිස්සු ඇමතිකම් දරන්න උත්සාහ කරනවා. මේක හරිද? පාර්ලිමේන්තුව තුළ ජනතා පරමාධිපත්‍ය තියෙන ඔතන ඒ පාර්ලිමේන්තු පරමාධිපත්‍ය ප්‍රශ්න කරන්න කිසිම කෙනෙකුට බෑ. එහි බහුතරය තියෙන අයට තමයි ආණ්ඩු ආйти. ඒ බහුතරය තියෙන අයට තමයි අගමැතිකම ආйти. ඒ බහුතරය තියෙන අයට තමයි ඇමතිකම් ටික ආйти. මේ ක්‍රියාවෙන් ඉලක්ක කරලා නැවත ඒකාධිපති බලයට පෞල් බලයට දෙන්න තීරණය කරලා තියෙනවා. අපිට කනගාටු වෙයි ගැන. මේ රටේ මැතිවරණයක් තියන්න අපි ඕන වෙලාවකම සූදානම්. නමුත් හරියට නිත්‍යානුකූල ආණ්ඩුව පිහිටවලා එයින් පසුව මැතිවරණයකට යන්නේ යන එක තමයි අපේ මතය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගකීමෙන් සහ කල්පනාවෙන් යුතුව කටයුතු කිරීමේ කාලය එළඹ ඇති බව හිටපු මාතේ බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද නෙළුම් මාවතේදී එම පක්ෂයේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. සතුටු වෙනවා මේ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අපේම ගොඩනැගිල්ල තා ඉක්මනින් ඉදි කරලා විවෘත කරන්න ලැබීම ගැන වැඩිය සන්තෝෂ වෙනවා. මේක අපි විපක්ෂයේ ඉන්නකොටම විවෘත කරගන්න හම්බුණා නම් තමයි හොඳ. අපි අපේ වෘත්තීය අරගල ඉතරක් නෙමේ කාලේ කරේ වෙනත් ප්‍රශ්න වලට විශේෂයෙන්ම සයිටම් ප්‍රශ්නේ වගේ තැන්වලදී අපේ වෘත්තීය සමිතිය ක්‍රියාකාරීව එකට සම්බන්ධ වුණා. ඒ වගේ රටේ අනිකුත් දේශපාලන ප්‍රශ්න වලදීත් අපි කර ඇරියේ නැහැ. ඒ වගේම ඉදිරියටත් ඒ විදිහට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ පක්ෂයේ 2016 නොවැම්බර් 2 වෙනිදා පිහිටෙව්වේ ඒ කාලෙට වැඩිය මේ මාසයක වගේ කාලේ ඉතාම අමාරුයි. ඒ කියන්නේ අර කාලේ අපිට මුහුණ දුන්නාට වැඩිය ප්‍රශ්න වලට දැන් මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි ඒවට අභියෝගාත්මකව මුහුණ දෙන්න ඕන. වෙලාවේ අපිට ඉතාම කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක්. අපි ගන්න හැම පියවරක්ම මේ රටේ අනාගතය තීන්දුව වෙන කාලයක්. ඒ නිසා අපි ඉතාම වගකීමෙන් මේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් එවැගේම ඊට අනුබද්ධ අපේ පක්ෂයේ ක්‍රියාකාරීත්වයත් අපි පරිස්සමෙන් කරන්න ඕන. අපි සමහර වෙලාවට අර කතාවක් තියෙනනේ සෙමට හොඳ බෙහෙත ගත්තම ඒක පිටර නරක් වෙනවායි කියලා. ඉතින් පිටර ගත්තම සෙම හොඳ නැහැ. ඉතින් මේ දාසල එක පැත්තක් කතා කරොත් අනිත් පැත්තට හොඳ නැති වෙන්න පුළුවන්. ඒක නිසා වැඩි කතා නොකර අපි මේ වැඩේ කරමු.
හැකිනම් ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද නව රජයට අභියෝගයක් එල්ල කළා. ඔහු මේ අභියෝගය එල්ල කළේ කොළඹදී පැවැත්වෙන සත්‍යාග්‍රහයට එක්වෙමින් සිටින අතරතුරදී. අද එම සත්‍යාග්‍රහයේ දෙවන දිනයයි. सिविल समाज वृत्ति समिति कमु विसी संविधान किल प्रजातंत्रवादेव अखंड सत्याग्रह अद दिवन दिन कुलम विहार महादेवी उद्यान इदिपिट दीपेवेना अद दिन दीत देशपालनाज्ञ सिविल संविधान सामाजिक एक्वसीट दाखन लेबुना मैत्री जनाधिपत्तुमागे दूर काले जनवरी अटवन दें पे जनाधिपति वर्ण अंडे जनाधिपत्तुमा करण कियन देवल उच्चर विश्वास जनाधिपति वर्ण प्रकाश कर जनाधिपति कार्यालय जनाधिपति नील निवस පාර්ලිමේන්තු තේරීම් කාරක සභාපති කිරීමේදී මේ දක්වා කටයුතු කළ කතා නායකවරු ආදර්ශයට ගන්න කියලා ඩලස් අලහපිරිම මන්ත්‍රීතුමා කියනවා. එතුමා මේ අදහස් වලකලේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. මුළු පාර්ලිමේන්තු ඉතිහාසෙම ගත්තම තියෙන තේරීම් කාරක සභාපති කිරීමේදී සියලුම කතා නායකවරුන් මේ පාර්ලිමේන්තුවේ හිටපු අනුගමනය කරපු ප්‍රධාන මූලධර්මයක් මක්. ඒ මූලධර්මය තමයි ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දීම. ගරු කතානායකතුමා ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවයක් සහිත පාර්ලිමේන්තුව තවදුරටත් විහිළුවට ලක් වෙන ගරහවට ලක් වෙන ආයතනයක් බඩපත් නොකොට මේ තේරීම් කාරක සභාවපත් කරනු ඇතයි කියලා අපි විශ්වාස කරනවා. එක පැත්තකින් කියනවා අගමැතිත් නැත කැබිනට් එකකුත් නැත අපි පිළිගන්නේ නැත කියලා. ඒ පිළිගන්නේ නැහැ කියන අයම තව පැත්තකින් යෝජනා ගේනවා අගමැති කිවයි ශීර්ෂ කපන්නයි අයමති උරුංගේ සහ කාර්ය මණ්ඩල වල වැයි ශීර්ෂ කපන්නයි කියලා තව යෝජනා ගේනවා. ඇත්තටම නැත්තම් එහෙම කප්පාදු කරන්න කියලා යෝජනා ගේන්න විදියක් නැහැ නේ. මේකල ඇත්තටම නැහැ කියලා කිව්වට මේ क्रमानुकूल परिवर्तन क्रमानुकूल मेरटे निष्पादन शक्ति क्रियाकर्मीला පාර්ලිමේන්තු තේරීම් කාරක සභාපත් කිරීමේදී එම පක්ෂවලට හිමි බලය අනුව කටයුතු කළ යුතුයයි එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දිරයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. अपे नंग योजना करे अभी बहुत योजना एकुलांटे योजना करना बह पार्लिमेंट वर प्रसाद जटते तिबेन्ने एक आंडु पक्ष विरुद्ध पक्ष की एक पक्ष वल बलय हिमी प्रमाण अणु मंत्री संख्या तीन पार्लिमेंट तीन कोई विद्य तीन कथा तीन पार्लिमेंट महाराखंबरियापुर मंत्री संख्या अणुतम एक सामाजिक संख्या तीन के प्रकाश मे अति कल तीन तत्ते पार्लिमेंट साधारण मेति वर्ण्य
කරන්න දෙනවා ඊයම ලෑස්ති මම මැතිවරණයට ඒක ප්‍රශ්නයක් නෑ අපිට නමුත් මැතිවරණ කියන්නේ යම් කිසි නීති රීති තියෙනවා ඕනම විදිහ තියන්න බෑ දැන් සමහර කතාවක් කරනවා ඔබතුමාට මේ ලබන සැරේ අර පොදු පෙරමුණේ කණ්ඩායම ටිකට් එක දෙනවා කියලා අවබෝධ කිවිසුමක් අත්සන් කරලා තියෙනවා කියලා අපිට දන්නේ නෑ අපිට ඒක නේද අනකට තමයි පුතා ප්‍රින්සිපල් පුතා කිව්වේ නෑ අපි දෙනවා නමුත් එයාගේ ඇසිරින් බලලා ඕන්න කියලා මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගෙන ඇති ණය ගෙවීමට කිසිදු බාධාවක් නැති බව රජය පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ අදහස් පළවුණා. පාර්ලිමේන්තුවේ අවසරේ නැතුව ණය ගෙවීම කරන්න බෑ කියන තර්කයේ තුමාලා විශේෂයෙන් ඉදිරිපත් කරා. එතකොට අපි ණයක් ගත්තාම අපි ණය ගෙවන්න බැඳී ඉන්න රටක් හැටියට පාර්ලිමේන්තුවට දුවන්න ඕනේ නැහැ මේ ණය ගෙවන්න අවසර ගන්න. ඒ මේ නීති පනවලා තියෙනවා ඒ අවශ්‍ය වෙලාවල් වලට මේ නීති පදනම් කරගෙන ඒකබද්ධ අරුමුදලෙන් මේ ණය ගෙවීමේ කටයුතු ආරම්භ කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවට අපි යටත් වෙන්න බෑ. මොකද පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි වෙනස් වෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඒ නිසා තමයි මේ රටේ නීති පනවලා තියෙන්නේ නීති පදනම් කරගෙන මේ වගකීම් හරියාකාරව හරි වෙලාවට දරන්න කටයුතු කරන්න. මේ ආර්ථික තත්ත්වයේ පහුගිය මේ අවුරුදු එකමාර දෙක ඇතුළත විශාල වශයෙන් කඩාන වැටීම තිබුණා. මාසේ එකමාරට සිද්ධ වුණ දෙයක් නෙමෙයි මේක. ත්‍රිගුණයක් ණය අරගෙන වැඩපිළිවෙල සකස් කරගන්න එක නෙමෙයි අපි කළ යුත්තේ. පුළුවන් තරම් අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් ණය අරගෙන ඉතිරි ඒවාට අපි පුළුවන් තරම් රට ඇතුලේ මේ ආර්ථික වර්ධනය ඇති කරගන්න වැඩපිළිවෙල තමයි සකස් කරන්නේ. අගමැතිතුමාගේ වැය ශීර්ෂ කපා දැමීමේ යෝජනාවක් ගේන්න හදනවා UMP ඇතුළු විපක්ෂය. නියම් අයරකින් මේක පරාජයට පත් වුණොත් මොකද කරන්නේ සාමාන්‍ය රජයේ සේවකයන්ගේ වැටුප් ගේම ඇතුළු ගැටලු රාශියක් තියෙනවා. 2018 විසර්ජන පනත පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා දැන් ඒකාබද්ධ අරමුදලට ඒ අවශ්‍ය මුදල් ගිහිල්ලා අපිට පාර්ලිමේන්තුවේ අවසර අවශ්‍ය නැහැ මේ මුදල ගන්න. රටේ නීති රීති තියෙනවා පනවල මේ මුදල කෙලින්ම අපිට ගන්න පුළුවන් වෙන විදිහට. අතුරු සම්මතක පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතර බලය එක්සත් ජාතික පෙරමුණට හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී. න්‍යාතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කා මහතාත් පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව අද අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයෙන් තම ජනාධිපතිවරණයට අනිවාර්යෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ. මොකද දවල් වැටුණු වෙලේ රෑ වැටෙන්නේ නැහැ. ඒ අපේ අපේක්ෂකයා ඕනෑම කෙනෙකුට පොදු අපේක්ෂකයෙක් වෙන්න පුළුවන්. ඔහු හැබැයි UNP කාර්යයේ ඔරිජිනල්. මම මේ අවුරුද්දේ රුපියල් මිලියන 770ක් වෙන් කරගෙන තිබ්බ කොළොන්නා වාසනයට ජනතාවට ලැබෙන තියෙන ප්‍රතිපාදන නවත්තනවා නම් මම හිතන්නේ මේක මේ දේශපාලන ක්‍රමයේ තියෙන ලොකු වැරද්දක්. ඒ නිසා මේ අපි විශ්වාස කරමු මෙන්න මේ බල තණ්හාවට බල පෙරේතකමට තියෙන ක්‍රමයේ අයින් කරලා කවර පක්ෂයකුණත් අලුත් චරිත ගෙනල්ලා නිර්මාණශීලී ගරු අග්‍ර විනිශ්චයකාරවරයාට ලිපියක් ලැබුවයි කියලා යම් යම් විධායක බලතල ගැන පට්ටපල් බොරුවක් සමාජ අඩවිවල දාලා තිබුණා. ඒක පැහැදිලිව ප්‍රකාශ කරලා තිනු ඊයේ 21 වෙනිදා ගරු කථානායකතුමාගේ අවසරය පරිදි පාර්ලිමේන්තුවේ මහලේ කම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා මේ හොරලියුම ගැන අද කියලා තියෙනවා. මේ තේරීම් කාරක සභාව නිත්‍යානුකූල වෙන්න නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න එක්සත් ජාතික පෙරමුණට පළවෙනි අවස්ථාව දෙන්න ඕනේ. ඒක 7 දිනක් අපි වත් කරන්න ලෑස්ති. දැන් බලමු කොහොමද කරන්න කියලා ජනතා වික්ත පෙරමුණට අනිත් පක්ෂ වලට අපි දෙන්න ඕන. ඒ නිසා කරුණා කළා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නට ඕන. ඒක පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාදායක බලය අනුව ව්‍යවස්ථාදායකට ඒක ලබා දෙන්නට ඕනේ කියන පණිවිඩය අපි රටේ ජනතාවට කියනවා. හෙට බලා ගන්න පුළුවන් මෙයාගේ සෙල්ලම් මොකද්ද කියලා. රතු ඉර දේශපාලන සංවාදාත්මක වැඩසටහන ඊයේ ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වුණා. ඊට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපිරිම යන මහත්වරු එක් වුණා.
එක්සත් ජාතික පක්ෂයට බෑ හරින්ද ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරගන්න බැරි පක්ෂයක් නෙමේක අපිට ජනාධිපතිවරණයට දාන්න කෙනෙක් නැති කමක් නැහැ අපි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් අපිට කියන්න බෑ රවික්‍රමසිංහ කෙනෙක් දානවා කියලා එහෙම ආරවුලක් අපේ රට පක්ෂ නැහැ අපේ පක්ෂය හරි විවෘතයි අපිට පොදු කෙනෙක් හැමෝම කැමති කෙනෙක් ඒ වෙලාවට තීන්දුව తీරන අරගෙන අපි ජනාධිපති අපේක්ෂකයෙක්ව දානවා හැබැයි සිකුරාදාට දැන් පාර්ලිමේන්තුව තියෙනවනේ කිසි අවුලක් නැතුව පුටුවේ ඉඳගෙන ඡන්දෙ ප්‍රකාශ කරන්නකෝ ඔබ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුගමනය කරනවද සිකුරාද අරු ජයසිරි මහත්තයා කියන්නේ බොහොම විශ්වාසයේ දිනාගත් බොහොම ඕනම කෙනෙක් පක්ෂ විපක්ෂ ભેදයකින් තුර එතුමා වගේ කරනවා ඒයි ස්ථාවර නියෝග එතුමා ස්ථාවර නියෝග අත්හිටවන්නේ මේක 135 වගන්තිය තියෙනවා හදිසි කටයුත්තක් වුණාම ස්ථාවර නියෝග රණින්නේ මේ රටේ විශ්වාස භංග 46ක් ඇවිල්ලා තියෙනවා ඒ 46ටම ස්ථාවර නියෝග අත්හිටවලා කරලා නැහැ ප්‍රශ්නයක් තියෙනවා ඇයි ස්ථාවර නියෝග අත්හිටුවේ නැත්තේ ඒක ඇත්ත ඒ ප්‍රශ්නේ මොකද හේතුව ඒ ඇයට බහුතරයක් තිබ්බේ නැහැ මේ ස්ථාවර නියෝග වල තියෙන බහුතරයක් ඕනි ස්ථාවර නියෝග අත්හිටුවන්න තියෙනවා මම පෙන්නන්න හරි පෙන්නන්න කොහෙද 135 ඔයාලා ඔයාලා පාර්ලිමේන්තුවේ දා හැසිරෙච්ච විදිහටම හැසිරෙන්න එපා ජනතාව එක පිළිකුල් කරනවා ඒකයි මම ඔයාලට බාධා කරන්න නැතුව ඔයාලට කතා කරන්න දුන්නේ ප්‍රශ්නයක් කියන්නේ අපි ඡන්දයක් අවශ්‍යයි කියලා උද්ඝෝෂණය කරනවා නම් දැන් ජනවාරි මාසේ වෙනකොට ජනවාරි 8 වෙනකොට ජනාධිපති ඡන්දෙට නීත්‍ය අනුකූලව ඉඩ කඩ එනවා. තියන්න ජනාධිපති දැන් ප්‍රශ්නේ තියන්නේ විධායකයේ දිවස්සදා කියලා. නෑ ප්‍රශ්නේ මම අහන්නේ තියන්නේ ඔයගලගේ බලුකම. මගේ කට උස්ස ගන්න එපා. අජිත් මාන්නක් කරමු ඔබට වඩා මට මුලවම වතුර භාවිතා කරන්න. හැබැයි මම කට උස්ස ගන්න එපා හරිද? මෙමයයි මම කතා කරනවා සීලාචාරව කතා කරනවා. සීලාචාරවෙන්න. ඇනිල දික්කරේ නෑ. සීලාචාරවෙන්න. මෙමයයි ඔබ බල්ල කවුද කියලා පාර්ලිමේන්තුවේ බලුවේ සීලාචාරවෙන්න ප්‍රශ්නේ. ඔබ සීලාචාරවෙන්න. මේ විවස්ථාදායකයේ අරුබුදය විධායකයේ මැතිවරණයක් කියලා විසඳන්න බෑ. විධායකයේ මැතිවරණයක් නම් කියන්නේ ඒකට අපි සූදානම්. 2018 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්ුණා. කවදත් ප්‍රේක්ෂක ආකර්ෂණයේ දිනාගත් ස්වර්ණවාහිනිය මෙවරත් එහිදී හොඳම ටෙලි නාට්‍ය ඇතුළු සම්මාන රසකින් පිදුම් ලැබුවා. රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල ඊයේ පසුරුවේ පැවැත්ුණේ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සුපිරිතරු රැසක්ම සම්මාන උළෙලට එක්ව සිටියේ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන පිළිබඳව කුතුහලයකින් යුතුවයි. කවදත් ප්‍රේක්ෂක රසවින්දනයට උසස් ටෙලිනාට්‍ය තිළිණ කරන ස්වර්ණවාහිනිය මෙවරත් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී කැපී පෙනුනේ හොඳම ටෙලිනාට්‍ය ඇතුළු සම්මාන රැසක් හිමි කරගනිමින්. බැද්දේ කුලවමිය සීරජ ඇතුළු එම ප්‍රශස්ත ටෙලි නිර්මාණවලට දායක වූවන් මෙන්ම ඒවායේ රංගපෑමෙන් දායක වූ ටෙලි තරු රැසක් රූපවාහිනී රාජ්‍ය සම්මානින් පිදුම් ලැබුවේ මෙලෙසින්. යහපාලන ආණ්ඩුවේ නිවත් වූ 16 දෙනාගේ කණ්ඩායම සහ පිවිතුරු හෙළවරුම අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඔවුන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ජනතාව තුළ අධිකරණයේ පිළිබඳ විශ්වාසයක් නොමිති වුණොත් අධිකරණයේ මොන තීන්දුව දුන්නත් එය නොපිළිගැනීමෙන් රට පුරා කැරලි කෝලාහල ඇතිවීමේ අවදානමක් රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් ඇති කර තිබෙනවා. මේ මාසේ 29 වෙනිදා කථානායකතුමා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න නියම කරලා තියෙන්නේ අගමැතිතුමාගේ වැය ශීර්ෂයෙන් මුදල් ලබා ගැනීමට අගමැති ලේකම්වරයාට තියෙන අයිතිය අත්තිටු වීමේ යෝජනාවක් විවාදයට ගැනීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා. මෙය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම හරහා කථානායකතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. අපේ කථානායකතුමා රැස් කරපු පහුගිය පාර්ලිමේන්තු සභාවාර සියල්ල නීත්‍ය අනුකූල නැහැ. එතුමා පළවෙනි දවසේ ඡන්දයක් ගන්න. අරගෙන එතුමා විශ්වාස භංග යෝජනාවක් කියලා කොලයක් ගෙනල්ලා එතුමා ඡන්දයක් අරගෙන කියනවා මේ ආණ්ඩු බහුතරය නැහැ කියලා. මේක කරන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ නව නායකතුමා සුමන්දිරන් මැතිතුමා පාර්ලිමේන්තුවේ සියලුම ස්ථාවර නියෝග අවලස් සියලුම ස්ථාවර නියෝග යෝජනා කරලා ඡන්දයක් තියලා ඒක දිනුවා කියලා. මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් එක සේරම සස්පෙන්ඩ් කරපුවම රැස් වෙන්නත් බෑ. පාර්ලිමේන්තු රැස් වෙන්නත් බෑ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් ගන්නත් බෑ. හඬෙන් ගන්නත් බෑ ඡන්දයක්. මොන විදියෙන්වත් ගන්න බෑ. සේරම තියෙන ස්ටෑන්ඩින් ඕඩර්ස්.
තම පක්ෂයට බහුතරය නොමැතිනම් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළා. අද රටේ තියෙන්නේ නීතියයි අවනීතියයි අතර ප්‍රශ්න. ජනතාවම දැක්ක පාර්ලිමේන්තුවේදී නීතිය සහ අවනීතිය ක්‍රියාත්මක වෙන ආකාරය. දැන් මේ ඔක්කොම කුණු බේරුවල බොක්කට කියලා කතානායකතුමාව තමයි මේ ඉත්තට අල්ලගෙන විවිධ චෝදනා කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාට මේක දෙන්න ඕනකම තිබ්බනම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් අහන්න තිබ්බා බහුතර බලයක් එතුමාට තියෙනවද කියලා. එහෙම බහුතර බලයක් තියෙනවනම් මහින්ද රාජපක්ෂ මහත්තයාට දුන්නට අපේ किसी විරෝධත්වයක් නැහැ. පහුගිය දවස්වල කතානායකවරයාට අඩු ගානේ තමන්ගේ ආසනේ වාඩි වෙන්න ඉඩ දුන්නාද? පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගහපු වාගෙන මුළු රටම බලාගෙන තියෙනවා. සමහර මෙහිටපු මැති ඇමතිතුරු සහ දැන් ඉන්න අය කියනවා චණ්ඩිකමෙන් තමයි ඊළඟට පාර්ලිමේන්තුවේ හැකියාවන් පෙන්වන්නේ ඒ ක්‍රමයට කියලා. හදාගෙන ඉන්න ආණ්ඩුවේ අයට කියන්නේ කතානායකතුමා එනකොට පැහැදිලිව ඡන්දෙ ගන්න ක්‍රමයට ඉඩ දෙන්නකෝ. මේක කිසි ගැටලුවක් නැහැ. 113 දැන් ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙනවා නම් එතුමට ආණ්ඩුව කරගෙන රාත්‍රී 10ට ලයිව් ඇට් 10 සමගින්. ඔබට සුබ රාත්‍රියක්.